ජීවිකට්ටිය අපිට කිව්වේ මේ අලියා ඉන්නවා කඳු වැටි දෙකකට එහයින් ඒක හන්දා එහෙදි අල්ලන්න බෑ තනිතලාවකට නිකන් ඉන්න ඕනේ කියලා අපි කිව්වා නෑ මොන විදියකින් හරි මේක හදිස්සිය කරන්න ඕනේ කියලා කිව්වම එදා රාත්‍රියේම කොහොම හරි වැඩේ වුණා ඒක හන්දා අපි ඉදිරියට අනිවාර්යෙන් මේ මේ පැති වල ඉන්න අඩවි පාලකල අඩු විතරක් මේවා කරන්න බෑ පස්සේ තියෙන තැන් වලට අපි කොළඹින් ජේෂ්ඨ නිලධාරීන් 1GB අධ්‍යක්ෂක මෙතුමා මේ පැති වල පදිංචියෙන් උනත් ලෑස්ති අපි දෙන්නේ නැහැ කවුරු හරි එනවා හැම වෙලේම ඉදිරි කාලයේදී අපි තැනින් තැනට දැන් අපි ඊයේ පෙරේදා මේ වගේ තැන් වලට ගිහිල්ලා තමයි ආවේ මේ එනකොට තව තැන් වල මෙහෙ එනකොට මඩකලපුවේ දෙන්නෙක් මරලා ඒ වගේ මේක වසංගතයක් වගේ රට පුරාවට යනවා ඒක හන්ද දවසෙන් දෙකෙන් කරන්න පුළුවන් දෙයක් කියලා බලාපොරොත්තු වෙන්න එපා නමුත් අපිට තියෙන කාලයත් කෙටි අවුරුදු 70ක් විතර පරණ ප්‍රශ්නයක් අපට අවුරුදු එකහමාරක් විතර තියෙන විසඳන්න අපි මේකට යම්කි ශක්තිමත් අඩිතාලමක් දානවා අලුත් ක්‍රමවේද හදනවා වනජීවි දෙපාර්තමේන්තුව අවදි කරලා ජනතාවගේ පැත්තෙන් මේ ප්‍රශ්න වලට ජනතාවගේ ඉල්ලීම අනුව ඒගොල්ලොන්ගේ ප්‍රශ්න වලට අහුන්කම් දීලා මේවා විසඳන්න අපි ක්‍රියා කරේ අවුරුදු දෙකක් තුනක් හරි තිබ්බනම් අනිවාර්යයෙන්ම සියලුම ප්‍රශ්න විසඳන්න තිබුණා අපට සම්පත් වල හිගයක් නැහැ මුදල් තියෙනවා ඒකන්ද මම හිතන අපට විශ්වාසයක් තියෙනවා මේ ප්‍රශ්නයට ශක්තිමත් පිළිතුරක් පිළියමක් යොදන්න පුළුවන් වෙයි කියලා. ඔව් අලිවැටවල් තියෙන තැන් වල ප්‍රශ්න තියෙනවා. දැන් අපි ඊයේ ගිහිල්ලා ආවේ ඒ කෙනෙක් මීහිලා තිබුණේ අලිවැටක් තියෙන පැත්තක තමයි. දැන් අද උදේ අපි බල්ලාව අලියෙක් මීය ගිහිල්ලා තියෙන තැනක් තව තැනක. එතනත් අලිවැටකුත් තියෙනවා. අලිවැටෙත් ප්‍රශ්න තියෙනවා. ඒකන්ද මේක ටිකක් සංකීර්ණ ප්‍රශ්නයක්. ඒ හැම අංශයම ගැන අපි ක්‍රියාත්මක වෙනවා. තින්න මරලා පැටව ගන්න කාලයක් ඇති වෙන්නේ ඉඩ දෙන්නේත් නැහැ. සතාගේ නිදහස සතාගේ ආරක්ෂාව තහවුරු කරන ගමන් තමයි මේ රටේ තියෙන වනජීවි වනය වනජීවීන් අපේ සම්පතක් අපේ සංස්කෘතියට සම්බන්ධ කට්ටිය ඒගොල්ලෝ ආරක්ෂා කරන ගමන් අපි ජනතාව ආරක්ෂා කරනවා